යාලුවනේ මම අද ග්‍රීන් චට්නි හදන්නේ පාස්ලි කොළ වලින්. ඉතින් පාස්ලි කියන්නේ ගොඩාක් ඖෂධීය ගුණයක් තියෙන කොළ වර්ගයක්. මෙහි පොටෑසියම්, K විටමින් අඩංගු වන නිසා අපේ ශරීරයේ ඇතිවන ගෑස්ට්‍රයිටිස් තත්ත්වයන් පාලනය කිරීමේ හැකියාව මේ කොළ වර්ග වලට තියෙනවා. ඒ වගේම ඩයබටිස් තියෙන අයට පවා ගොඩක් හොඳ බෙනිෆිට්ස් ලබා දෙනවා මේ කොළ ආහාරයට ගැනීමෙන්. ඒ වගේම අපේ ප්‍රතිශක්තිකරණ වේගයත් වර්ධනය කරනවා. පිළිකා ඇතිවීමේ අවධානයක් නැති කරනවා. ඉතින් ඔයාලත් මේ වගේ ග්‍රීන් චට්නි හදලා කන්න පාස්ලි කොළ වලින්. ඒ වගේම ඔයාලට මේ පාස්ලි කොළ හොඳා ඉක්මනින් හදා ගන්න පුළුවන්, ජූස් හදා ගන්න පුළුවන්, මේ වගේ චට්නි හදා ගන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යෙන් උත්සාහ කරලා බලන්න. සුපර් මාකට් වලින් ඔයාලට පහසුවෙන් මිලදී ගන්න පුළුවන් මේ පාස්ලි කොළ. ඒ වගේම දණ හිස් වේදනාවන් තියෙන අයටත් ගොඩක් හොඳයි. ඉතින් මම මේ වගේ කොළ හොඳින් සෝදලා අරගෙන තියෙනවා. ඒ වගේම පොල්, රතු ලුණු, සුදු ලුණු, දෙහි ගෙඩියක්, අවු මිරිස් අරන් තියෙනවා. ඉඟුරු මේ වගේ කෑල්ල කපා ගත්තා ලුණු රසය අනුව. අරට ඇඹුල් ටිකක් වැඩිපුර ඕනේ නම් දෙහි ගෙඩියක් එකතු කරන්න පුළුවන්. මම මේ විදිහට මේ ටික එකතු කරගන්නවා. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම මේ විදිහට බ්ලෙන්ඩර් ජාරයකට එකතු කරගෙන ග්‍රයින්ඩ් කරගන්නයි යන්නේ. ඉතින් හොඳ බෙනිෆිට්ස් අපිට ගන්න පුළුවන් මේ පාස්ලි කොළ කෑමට ගන්න එකෙන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හුරු වෙන්න මේ වගේ ග්‍රීන් චට්නි හදලා කෑමට ගන්න. මේ විදිහට මම දෙහි ටිකත් මිරික ගන්නවා. අපිට මේ ග්‍රීන් චට්නි එක තෝසේ, ඉඩ්ලි ඒ වගේ දේවල් එක්ක එකතු කරගන්න පුළුවන්. ඉන්දියාප්පෝ වලටත් ගන්න පුළුවන්. මම මේ වගේ ඉස්සලාම චුට්ටක් කොළ දාලා ග්‍රයින්ඩ් කරගත්තා. ඊටු ටිකක් මේ විදිහට මම එකතු කරගන්නවා. ඔයාලට බිරියානි එක්කත් මේ ග්‍රීන් චට්නි එක ආහාරයට ගන්න පුළුවන්. මේ වගේ වතුර ටිකක් එකතු කරලා තමයි මම මේ ග්‍රීන් චට්නි එක හදන්නේ. නැත්තම් අමාරුයි ග්‍රයින්ඩ් කරගන්න. දැන් හරි මම චට්නි එක හදාගත්තා. මගේ චට්නි එක හදලා ඉවරයි. ඉතින් ඔයාලත් මේ වගේ හදලා බලන්න. මේක ගොඩාක් ගුණදායක ඖෂධීය ගුණයක් තියෙන ග්‍රීන් චට්නි එකක්. ඉතින් මේ වගේ කෑම අපි ආහාරයට ගන්නවා නම් ගොඩක් දුරට ලෙඩ දුක් අපිට සමනය කරගන්න පුළුවන්. මේ වගේ දේවල් වලට තමයි අපි හුරු වෙන්න ඕනේ. ක්ෂණික කෑම වලට වඩා මේ වගේ කොළ ජාති ආහාරයට ගන්නවා නම් අපිට ශරීරයේ ඇති වෙන ගොඩක් ලෙඩ දුක් අවම කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් මේ වගේ කෑම හදලා ආහාරයට ගන්න පුරුදු වෙන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනක් වෙන්නේ නැති කියලා. එහෙම හිතනවා නම් මාව subscribe කරලා like එකක් දාලා ඔයාලගේ වටිනා අදහස් පවත්ින් comment කරන්නත් අමතක